මිනිස්සු කැමති කැමති දේවල් හොයාගෙන යන අමකටදේ දුක ඉවර කරන්න සැප ළඟා කරගන්න එමනි පුංචි දරුවු හොය සැපවෙනයි තරුණ අය හොයන සැප වෙනයි ලොක අය හොයන සැප වෙනයි. නමුත්ඒ කාටවත් පූර්ණ සුවයක් පිළිබඳ හැඟීමක් තිබුණ අනම් ඔහුන් තෘප්තිමත් වඩ පැයි තැමදාමවු අතෘප්ති කරයි කියනගින් තේරෙන්නේ ඕුන් ලාපොත්තුනු සුවේ ලබිල නැ කියෙන එක. එතකොට බිංමත්නි භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම තුළ මේ ලෝකයහි මේ පංචකාම සම්පත්වල ඇති යම්කිසි සුවදායක හැඟීමක් වේනම් ඒ බුදුරු වර්ණනා කරන්නේ නැති බව. යට වටිනාකමක් නොදෙන බව දේශනා කරනවා එහි මොකක් හෝ සැබෑ සතුටක් තිබේ නම්, තමන් වහන්සේ ලෝකයේ දුකක් බව දේශනා නොකරන බවත් වදාාරනවා එ එකින් හරි පැහැදිලි මේ දුගුඩක් අසි තමයි සැප හොයන්න කියලා. එතකොට සැප නැති තැනක දුකඩක් අසේ සැප ොහයන්න ගියොත් නැතන් අපි ගින්දර ගොඩේ වතුර හෙවෝොත් එතනදි වතුර හම්බවන එකක් නෑ ඒ වගේ වැඩක් තමයි ලෝක අපි මෙතෙක් කල් මේ සංසාරය කළේ කියලා තේරුම්ගන්න එක හොඳ කතාව පින්වත්නී නමුත්ඒක ොහොම කිවටද සාමාන්‍යෙන් අද මේ බණහන ඔය පින්ව තුනු තිතන ඇති මේ ඔය හාමුදුරුව කිව්වට ඉතිං ද අපි කැමති දේවල් නිසා අපි කැමති දේවල් ළඟහරග්ඩ දගලන්න සැප ලබාගණඩන කියලා තැම්පුංචි දඩුවයගින් හෙහෝත්තයා ස්කෝලයන්නේ කැප වෙන්නේ මහන්සි වෙන්නේ ඇත්තරටම ඔවුන් පිළිගත්ත සැපතක් තියනවා එක හොයන්න. අම්මලතාත්තලා මහන්සි වෙන්න ඔවුන් පිළිගත්ත සැපතක්තියනවා ඒක හොයන්න නමුත් මේ කාටවත්යේ ඒ බලාපොරොත්තු වුණු සැපතක් පුංච දරට ලැබුණනම් තරුණ කාල වෙනකොටත්ය ඉඩි පැයි තෘපතිමත නමුත් එයා දවසින් දවස කැමති දේවල් හොයාගෙන එයින් තෘපතිමත්වෙන්ට ගිහිල්ලා හිටියවැඩිය අතුෘපතිර පත්තච බවක් මයි අපිට ඉතා ඉතාම අවධානයෙන් ලෝකයේ දෙහා බන්නකොට පේනෙ. පින්වත්නි අප සූත්‍රදේශනාව කම්බ වෙනවා මජ්ජිම නිකායේ රාජවර්ගේ පියජාතික කියලා ඒ සූත්‍රදේශනාවට අනුව එතුක අපි බුදුපියාණන් වහසේ වැඩහිටිය සැවැත්වුවර දෙවුරම් ෙහෙරේ උන්හන්සේ වැඩඉන්න කාලේ එක්තරා මනුස්සේගේ ඉතා ආදරෙන් ඔහු රැක බලා ගත්ත එකම පුතා මැරුණ පුතා මැරුණට පස්සේ ඔහු එදර වැඩ කරන්නේ නෑ කෑම කන්නේ නෑ. සොහොනට ගිහිල්ලා දුකින් අඩනවා දුකින් අඩනවා කොහෙද මේ මගේ පුතා මගේ හිටියකම් පුතායාදැ කොහෙදගී කිය විලාපනගනවා. තිැම මිනිසු මලගරන් අඩන්න හදගිය කිය කිය ගොදගියකි කිය අඩනෝ. පින් අත්ක හරි පරිසමෙන් තේරුම් න්නඕනක. එතකොට කොහද ිය කොහද ගේිය ඉන්න තැනකින් එට කියලා කියන කතාවක් වගේන දෙැන් අපිට පේවන ද මල්ලගවල්ලත් පින්වත්න්නේ මිනිස්සු තමන් බොහෝ මාධදරය කරන කෙනෙක් ැරු හම මල විිසිරවත් ඒකෙ දෙරින් ගෙන අන්ට දෙන්න න ගෙනියන්න එපා ගෙන අන් එපා කියලා කියන ඕනේ අපි නිකවට කියමක් ඇත්තටම ගෙනියන්න දූ තීලගයොත්හෙම ටික දවසක් ගේයාට පස්සෙනෙම ඊට පහෝදාම යාම කියයි මේක ගෙනියන්න නැත්ත මේ මනිසුන්ට ඉන්න බෑ අපිටත් මේක රන්න බෑ කිය සමාරය නිකං ඔහ හැඟිම්වලට ප්‍රකාශ කලාට අභ්‍යන්තරයට තට්ටු කරපුහාව එකීට වඩ හත් පසිම වෙනස් තැන් කොහෙද මේ පුතාක කිය අන්න නවා. අඩ අඩ අයින්නකට බුදුරජාණන් වහන්සේ වැඩහිට පුයිස්සානෙට ඔහු එ ඔහුට කවුර රුපද දෙස්සෙට ඇතිනේ. බුදුරජාණන් වහන්සේ මුණග හැන්ඩිය යන්න කියලා. උන්හන්සට වැදල පැත්ත කරලා හිටිය. බුදුපියාණන් වහන්සේ ඔහුට කතා කළ. කතා කරලා දේශනා කලා, ඔබ ගුවපොතිය ඔබ ඔබගේ වෙනසක් මට පේනවා මට පේනවා මේ ඔබේ හැසිරඉංහල වෙනසක්. අත්තිතේ ඉද්‍රයානං අන්්‍ය තත්තන්ති. ඔබේ ඉද්‍රියන්ගල වෙනස මට පේනව කින්්හි මොකන්ද මේ වෙනස කියලහනෝ. ඉට පස්සේ එඩිමඟපොකිනවලේ අත්තිතේ ඉන්ද්‍රියයානං අන්‍ය තත්තන්තිී ඔබේ ඉද්‍රියන් වල ඔබේ හැසිරින්හල වෙනසක් මට පේනවා කියලා බුදුිපියන් යහනෝ මොකද සාමා්‍ය මනුසය වගේ නැතු හොි වෙනසක්තියනී. ඉපස කියෙන සාමේ ති සාමීනිි එහෙම වෙනදන්න වී තියයිද ම බොහෝ මාදරය කරපු මං හරිම කැමති. මගේ එම පුතා මැරුණා. ඒගේ මරණින් පස්සේ මට වැඩ කරන්න හි දෙෙන්නේ. මට කෑම කණ්ඩහි තෙනෑ. මං සෝහනට ගිහිල්ලා අඩ නොස්වාමේණි කියලා කිව්ව. ඊට පසි බුදුපයණ වනාන්සේ උත්තර දුන්න එහෙම තමයි ගෘහපතියම තමයි සෝකය වැලපීම දුක දුම් නසවෙහෙස කර බව මේවා මේ ප්‍රියමනාපදේවලින් තමයි ඇති වෙන්න කැම්තිදවලින් තමයි හට ගණන කියලා ප්‍රියදයන් තම යුප දෙන්නේ කියල දේශනා කළා. ද බලන්නකු ඒ දේශනාහම කරම් මකදද කැමති දේවල්ලලින් උපදිනවා සෝකය වැලපීම දුක දොම්නස හෙස කර බව ඇත්තරම් හිතර පිඩාාවක්කා පුහම් පින්වත් යයට හෙසයිනේ. ඒවගේම සෝකය වැලපීම දුක දොම්නස කියන වචනත් වෙන වෙනම අර්ථ තියන ව කල තේරුම් ග්ඩුවෝන සාමාන්‍ය මිනිසුනන් හිතය අමාරුවකාපම මෝකට කියන්නේ දුක කියලා දොමනස කියලා ඒ ඔක්කොට මේක වචන නක කියන්නේ යොත් වැලපීම කියන්න වෙනම එකක්නේ.ඒ පීඩාමෙන් පසේ දැනන අපාසුදාවයක වෙනම එකක්නේ තුර අතෘප්තිකර සැන සිරිදායක නවන නෝභාවය කියැන වෙනම එකක්නේ රිදෙන දැවන්න තැවෙන පිච්චණ ගත එක තවය එකක්නේ ඒ වගේම මේ පුද්ගලේගේී සිතේ ඇත්ව තින අස තුටු දායක සවභාව එක වෙනම එකක්නේ බලන්න්නුකුදෙෙන් ඔබ හිතන්න ති මේ හාමුදුරුත් තින් එකම තේරුම තින වචනට කන්න තන දශනා කරය කියලා ඔය අපිට තේරන විදිී තමයි. පික්මත්නී මේ එකන්නකට වෙනස් වූ අර්ථතියන වචන. බලන්න බු බුදර පමණයි සෝක පරිදව දුක්ක දෝමනස්ස උපායාස. ඔය ඔයිවිදිහයට කැඩිවේ අපේ හිතේ තියෙන පහසුක. දු සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස. බලන්න කොටස් පහකර කරලා පෙන්ෙන. බුදුපියනන් වහස පිළිතුරු දුන්නා හෙම තමයි ඒවා ප්‍රියමනාාපදේර තම ප දන්නි කිය මෙ මනුසය කිව්ව ස්වාමීණි සෝකය වැලපීම දුක දොම්නස වෙහෙස කර බව මෙ බඳු දේවල් කැමතිදේග පතිනවා කියන එකනම් කොහමති වෙන්නේ ස්වාමිනයකහිම් වෙන්න බෑ. මකද අප කැමතිදේ ප්‍රමානාපදය තුළින් ඇතිවෙන්න සුම්නසක්නේ එක සතුටු දායක මනව භාවයක්න කියලා කිව. ඊට පස්සේ. පිගත්තනය බුදු පියයන් වහසගේ අනු වාසනාව ඉතාම අස තුුටිං ඉතාම අස්සතුටින්ං අප පිවිටි කලින් සූත්‍රවල හරතීනනේද භගවතෝ භාසිතං අභිනන්දිිත්වා කියලා මේ දේශනාව කියනවා භගවතෝ බාසිතං අනබිනන්දිිත්වා බුදුරයන් වහන්සේගේ දේශනා පිළිබඳ නොසතුට පල කරලා ඔහු යන්න ගිය. එම ගිහිල්ලා ඒ ස්ථානයේ අහල පාල තිබුණ සූදු පිටියක්. සූදු පිටියට ග කියල්ල මේ දාදදු ක්‍රීඩා කරන කට්ටයක් කියන්න බලන්න කාලි තොයි ධාදු ක්‍රීඩා දී කොට ගත්ත සුදු තිබිල තියනවා එතන්ට ගිහිල්ලා මේ විස්තරේම කිව්වා බලන්ඩක මේ බුදුරජාණන් වහසේ ශ්‍රමණ බවත් ගෞතමෝ මට කියනවා මේ සැප දේවල්ත කැමති දේවල්ලොලින් ප්‍රියමනාප දේවල්ලොලින් අපි ආසකරන දේවල්ලොලින් දුක තමයි උපදන්නේ කියලා ඊට පස්සේ මේ මිනිස්සුත් කිව්ව මේ මිනිසුත් කිව ඔෝ ඔයා කියන එක හරි සතුට සොම්නස වැනි දේවල් ප්‍රියදේන්තම උපදින්නේ එක ඇත්ත තමයි මේ සම භෞද්ගෞතම මේ එක වැරදිී කියන දිිපින්ත් හිතන්නකු දැංගය සුදු පිටිියකෙන මිනිස්ුන්ගේ ඔට වැඩි උත්රයන්නන්ග ති ලාපොරතුන්න බේන ඕ කල්පනාකරද මම තනියෙන් වෙච්ර වෙලා මේ කතා හිත හිතටියේ දැන්හිති මේක හිතන්නට තවත් කට්ටියකි නො එන ො මොකක් හරි මේකේ ඇත්තක් තියෙන්ල ඕනේ කියලා හු සතුටු නමන් හිතන විදි හරිී කියලා. එහෙම හිතලා යන්න කියා ඔහ මොහම ඉතින් ඔය කතාව සුදු පිටි මිනිසු පින්ගත අද වගේම තමයි ඉදත් නරකතනට මිනිස්සු වැඩීින් රැස්සෙලා තින ැනුත්ව මනිස්සු කියන්නන්නේ මේ එලවොලු කඩේ මිනිස්සු අඩු වෙලා මේ දවස්සල රටේ බඩු මෙල වැඩි නිසා මිනිස්සු අතනමිතන ඉස්සර වගේ නෙවෙයි දැන් මිනිස්සුහරරි අඩු මේ නගරයේ ඒව වට තැබැරුම්බල මිනිසු ඕන රන් ඉන්නවා කියලා කියන්න මිනිස්සු. ඒ වගේ තමයි පිංවත්න ඒ කාලෙත් නරක වැඩවලට නැතං දුස්සීල වැඩවලට අසීලාචාර වැඩවලට එකතුච්ච පරි රජු පිටිින්ි දල තියෙන බවම එක අපිට පේනවා. ඒඇයටම් පනිවිඩියයක් ප්‍රාරය කිරීම හැකැඇවත්තිය නොකද යන පිරිසක්ක. දැම්මොක දනේ මේ පණවිඩේ කටින් කට කටිින්කට ගිහි ලගහිල්ල. පසේනදීකුසල් රජතුමාටත් තාරංච වෙනවා. රජතුමා මල්ලිකා දේවෙන නිතරම දෙරුවන්ට සමීප ඇකින් ඇහවා මේ ඇත්තදමල් ලිකාමේ සෝකය අණ්ඩනයක පීඩාව අසතුරදායක තත්ත්වය මෙ මේ වගේ දේවල් බේස කර බව මේවා ප්‍රිය දේවල් කැමති දේවල් ආසකර දෙවල්ොලින්ද ඇතිවෙන්නේ මොක දෙහෙම උපදිනවයි කියලා ඔයාල ඔයාගේ ඔ බුදාම්තුර වගේ ශ්‍රණපාදගවතුමය දශනා කරලාතිනවායි ඒහිකතිට පේවානද මේේනකොට පසේ නදී කෝසල ජතුමා දැන් අපට පසුව මොනගැහෙනවනේ පසේනදීකෝසල කියන්නේ භාගෙතුන් වහන්සේගේ හොඳ ්‍රාවක එක්වා කියලා න මෙතැනද අපට පේනවා ඔහෝ යම්කිසි අගෞරුවකින් තමයි කතා කරන්න කියන්නෙ තොපගේශමන ගෞතමයන් වහන්ස කියලා. ඔබගේ්‍රම බවදත් ගෞතමයන් වහන්ස කියලා කියන්න. දැ බලන්නකොම එතනත් තියෙනවා මේ අපේනන්නේේ බුදු හාමුදුරුවම බුදු හාමුදුරුව කියන කියෙන මග න්න මේ ඔයාගේ තමයි ඕගල නති ුදු හාදුර ලොක්කර න්නේගේ කතාවත් හොම කියන්නේ ඔම කතා හෙනද සාමාන්‍යයන්ගේ බලලත්වේ ගෙදර එක් කියෙනයි නම් පන්සල්ලන්නේ බණහන්නේ අනිත් එක්කන අවච්ඥා කරනව නේද ඒ වගේ තමයි කොසල් රජතුමාත් අව්‍යෙන් ෝගලන්ගේ බුදු හාමුදුර ෝගලන්ගේ සවුන්වාාගගේයතු ම ලති කිය බදුමාවක් ල්ලිදවේකව තින් රජතුමන මේ බුදුරජාණන් වහන්සේ වදාරා නම් ඔෝකේඉතින් හන් දෙයක් නෑ කියලා. ඊට පස්සේ රජට්ට හොඳටම කේන්තියාව. ඊට පස්සේ පංමත්නී ගුරුවරෙක් ගෝලයාට මොනහර කිව් හම ගෝලයාඉතින් එසේ ආාරයන් වහන්සේ එසේ ආජාරන් වහන්සේ කර පිළිගන්නවානේ මල්ලික ඒවගේ තමයි ඔබත් ශ්‍රමණවත් ගෞත මෙ මොනොහර කිවුත්තිති පිළිගන්න හරියට ගුරයි ගෝලයයි වගේ කියලා තවත් තව්ඥා කර බලන්නක ගොසල් රයිතුමාට පබෙනදේ. ඔම හිමින් ගමින් ඉතාමුතුම්ඉතාමුතුම් ඉගැන්වීමක් හදිරිපත් කරපු ත්මයකුට සහය ගැනීම අදේනය කරන්න කිරෙකුට තම අපහස කරන්න. මලිකා මෙතනින් ඉවත් එන්න කියලා කිව. ඉඩිපා කියල කිවා. බලන්නක යන්න කියලා කිවා. එහෙම මල්ලිකා විදිලින් ලෝගත්ත. මල්ලිකා දේවිය බමුණෙක් හිටිය නාලි ජංග කියලා මෙ බමුණට එන්න කියලා කිව්වා එඩ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සට ගිහිල්ල ම වදිනවයි කියල මඳින්ද උන්වහන්සේගේ නිරෝගි බව උන්වහන්සේගේ සැහැල්ලු බව කායබල චිත්ත බල විමසඩ බලන්නකෝ ආමන්ත්‍රණය ආරාධන කරට යන විදිය එහෙම අහල සාවින් වහන්ස ස්වාමීන්නේ මේ මලිකාදේවේ තමයි මේ වඳින්නේ ඔබහන්සේගේ සැපදු කහනවා කියලා කියන්නේ බලට අපේ අම්මල තාත්තලින් වනද ගෙවල්ල දැ සමහරවෙලාවට පන්සල්ල යන්න ඇත්තම්ිට බහවන මධ්‍යස්සාානකට යන්න අපිගතමකු අපි උපාසකම්මලන්නවනේද වෙහෙර විහාරවලට යන්න අපහසුතා තියෙන. එක යඩ විදිහක්නෑ එකයන්නේ ඉගුල්ලන්ට යන්න කායික ප්‍රශ්න තියනවා එවිදින්න බෑ කුගිල ඉදගෙනන්න බෑවගේ නිසා යන්න විදිහන්නේ. හැබේ යන්න බැරි අයට තව නියෝජිතයක් කරා මං අහනවයි කියල සැපදුක්කහන්ඩ ම වදිනවයි කියල වදිින්ඩ කියලා කෙනවා. මේ කියල දුන්න කියල හෙට ඉඳල හැමෝම නියෝජිතයක් විතරක් එවන්ඩ උත්සා කරන්නත් එපහා මේ අම්කිසි අන්න බැරිකමක් තියෙන කෙනෙකුට තව නියෝජිතයක් මගින් බුදුන්මදින්ඩ සගුන් වන්දනා කරන්න තියෙන හැකියාවක් පිළි බඳව මේවගේ සත්‍ර ගොඩක් අපිට හම්බුව. විස්සර හඬ කිව මේ මම මයි වදින්නේ කියලා වන්දනා කරන්න කිවා. මෙහෙමත් කියන්න ස්වාමයින්නේ මේ සෝක පරිදිව දුක් දුමන සුපායාස වගේ දේවල් කැමති දේල් හිද උපදිනවයි කියලා ඔබවහන්සේ දේශනා කළාද ඒහට එකොට බුදුහාමුදුර මොනොහරි ට පිළිතුරක් දෙයි උන්වහන්ස පිළිතුරක් දුන්නාම ඒ භාග්‍යතුන් වහන්සගේ පිර හොට ඉගෙනගෙන මට කියන්නක ොකද තතාගතවරු බොරු කියන්නේ නෑ. ඔන්න බලන්න පින්වත් ඇයට බුද්ධරත්නය පිළිබඳ තියෙන අච්චල විශ්වාසය. මොකද තතාගතවරු බොරු කියන්නේ නෑ. දැන් අද හරියයට ඔය බුද්ධ විශය සැක කරන නේද. අද හරට ඔය බුදුරජණන් වහන්සේ ගැනීම සැක තත්ත්වයට පත් කරන්නේද. පිංමති ගොඩා කැත්වය කලා කියනවා මේ කෝ දැම් බණ කියනවා නිවද කියන්න පුරුවන්ද කියරනවා. පින්මත්නදැ පංචනීවරණවල මේ සැකය කියන එක නිවන වහන තැනක්න නිවන වහන කරනු ගොඩාක් තියාගෙන බනාහාහා අපි කියනවා කෝ ඉතින් ඇහුයි කියලා වෙච්චද තිෙනදක පිවත් අතන්ද්‍රීයදයක් පිලි බඳව ඉන්ද්‍රී පක්තියක් සයෙන් හො යන්න හමත් ො යන්න බෑ අනිත කාටවත් කියන්නටත් පැෑ අද ලෝකයේ ධර්මයවබෝධ කර ගත් උතුමන් නැතය කියා තතාගතවරු බොරු කියන්න නෑ කියලා. මල්ලිකා දේවකිවවා. නහි තතාගතෝ විතතම් බනන්තීති. තතාගතවොරු ඒ වෙනස් වෙච්ච විකාර වෙච්චන තම් බොරු කියන්න නෑ කියලා කිව. ඒ මයි කියලාස දවිය කියලා නාලි ජංග බ්‍රාහ්මණය මල්ලිකාදේවයට පිළිතුරු දීලා බුදුපියාණන් වහන්සේ මොුණ ගැහිලා සෝද ලෙස සාකච්චා කර අරවිදියටම ආගේ තොරතුරු අහලා ඔහුගේ නමින් වැඳලා ප්‍රශ්නටි කැහවා. බුදුපානන්ස ඔහුටත් පිළිතුරුදදුන්න එහම තමයි බ්‍රහමණයක එහෙම තමයි එක එ තමයි ඒ මේ තම් බ්‍රහ්මණය මේ තම් බ්‍රහ්ණ පියජත් ජාතිකා බ්‍රහ්මණ සෝක පරිදිේව දුක්කු දෝමනස්සු පයාස පිය්ප භවිකාතිී එතම් බ්‍රහ්මණ එවමේතම් බ්‍රහ්මණ පියජාතිකාහි බ්‍රහ්මණ සෝ පරිදිේව දුක්ක දෝමනස්ු පායාසා පිය්ප භවිකාතිී පියජාතිකාහි බ්‍රාහ්මණ සෝක පරිදිේව දුක්ක දෝමනසු පායාසා පියප්ප භවිකාතිී ප්‍රියදවරලින් තමයි එ බදින්න ්‍රාහමණය කියලා එදත් පිළිතුර දුන්න. ත ඔට බුදුරයන් වහසේ මේ තාටික පහැදිලි කරනවා. ඉස්සර බ්‍රහ්මණයේ මේ සැවැත්නුවර එක ස්ත්‍රියක් හිටිය ස්ට්‍රියකගේ අම්මාව මැරුණා. අම්මාවරණට පස්සේ මානසිකව මුතුවක් හදාගෙන මේශ්‍රිය වීදීම් වීදියට පාරෙන් පාරට තැනින් තැනට හන්දිිය අන්දිීර ගහිල්ලා අනු. ්‍රහමණය දැන් තේරනාාද මේ සෝක පරිදියව දුක්දුමන සුපයාස වගේ දේවල් කැමති ීතම හටගෙන තියන්නේ ක කියරකොද අම්මට කොච්චර කැමති දහොඳ දරු. ඒවගේ තමයි බ්‍රහ්මණය තවත් ශ්‍රියයක් කිරියේඇගේ තාත්ත මරුණා මැරුණට පස්සෙ අරහන්දිට මෙහන්දිට ඇවිල්ල පාර පාරට ඇවිදේද මගේ තාත්තාවවදයක් කද තාත්තාවවදයක් කදක කිය මුතුවය වගේ හනෝ පේවාද සෝක පරිදියව දුක් දුම්නා සුපායාස වැනි දේවල් කැමති දේන්තමයි හට ගන්න කිය මේ තවයිශ්්‍රියකගේ ්‍රාමණය සහෝදරය මැරුණා. සහෝදරය මැල්ල තවශ්‍රයකගේ බ්‍රහමණය සහෝදරය මැරුණා. ඒත් ොමුතු වෙලා පෙරලනු වික්ෂිප්ත වූ සිතින් යුක්තව පාරෙන් පාරට හන්දිින් හන්දියටට කියල්ල කොමගේ සහෝදරය දැක්කද. මගේ සහෝදරය දැක්කද කියලා හනු. පේනනේද සෝක පරිදේව දුක් දුන්න සුපායාස මෙ කැමතිදන් තමයි හටගෙන තියන්නේ. තවදවසක එක ස්ශ්‍රියගේ සහෝදරිය මැරුණා එත් ඔයි විදිහටම තැනින් තැනට ගහිල්ලා අඩ අඩා මේ අපේ සෞදරය මගේ සහදරී දෙයක්ඇද මගේ සහෝදරරි දෙයක් අති කියලා නම් පේනවනේද ඔය කියපුවා සෝක පරිදේව දුක්දොම්නස් දේස කර බා මේවා කැමති දහට ගන්න කියලා. ප්‍රහමණ විතරක් නම පෙර දවසක තවත් දවසක එක ස්ශ්‍රියක පුතා මරුණා ිය ten oh, ො මුතු ම්බගේ තැන්තැන්ල ඇවිදිද අපේ පුතා දැක් පුතාදැක්ද පුතා දක්ද කලා බලන් පඟත කැමතියි මැරුණ හම ඔවු විදියට දොඩවනය ෝබට ඇහිල නැද්ද පුතාක්කොදගේ නෑනෑ අපේ පුතානම් මැරුන්නේ අපේ මහත්තයනම් මැරුුණ එක කිය මන්දවසත් දැක්කම මේක ස්ශ්‍රියකගේ මහත්තය මැරිලා ආකාලෙ ැම මිනියගේටගේ ඉස්සරහ පිළියල කරනවාග මේ කට්ටිය ඒ පිළියල කරදදිත්. ඔහගේ ඔහු අඳිරනල්ලද ඇඳමුකත් අතේදියාගෙන මේ ස්ශත්‍රිය කියනවා මේ ඔගොලු ආවරණ ගෙවල් හදන ඇයි මේ අපේ හත්තේ මැල්ලන යාමැරන යාමැරෙනෑ කියනවා මේ දැන ඕගත් කෙනෙක්. මේ හිත දන්නවා. දැනගත්තට මේ පිළිගන්න හිත සූදානන් කරලා නැත්තං පිළිගණ්ඩ තරන් එයා දක්ෂ වෙලා නෑ. කැමතිදේන් දුක හටගන්න හැටි. පින්වත්නී. දේශනා කරනවා බ්‍රහ්මණය ඒ තරක් නෙමෙයි තව ස්ශ්චයකකි දුව මැරුණා ඒත් ඔයිවිදියට තමයි හන්ද හන්දියට කිල්ල කෑගගායිටිය තවිශ්‍යයක සාම්පුරෂයා මැරුණා පේන වන්නේ ද කැමෙද්දෙන් වලින්දු කෝපතිනවායි කියර ඊට පස්සිදැ පින්ගත ඕක බුදුපාන් වහස ඉළඟට පුරුෂයාගේ පැත්තරදදා ඔය අම්මතාතා බිරිඳ සැමිය දුව පුතතාාව ඔයහැම පැත්තරම දාලා පෙනු ඇතට මෙමදවල් ශ්‍රාවස්සය වගේ ලොකු නගරයක් ඇතුළේ ඒ මහා ජනගාන තර ඕන තර සිදවෙ වෙන පුළුවන් ඇත්තරමිති මේ බණහං ගඉන්න ඔය පින්න්න තුන්ටත් මේ බණ කියන මටත් ජීවිතේ අපිට පස්සේ මැරණය අපිට කලින් මැරුණු අය අපිට කලින් මැරණුවාය සම්බන්ධෙන් නොයකු අද්‍යකීම් තියනම් පිට කලින් මැරනු අපේ ආදරනීයන් පිළිබඳව හැමෝම ක්‍රියාපමකර ොම තමයි. ඔය විදිහට පැැදිලි දෙනම් මේ සෝක පරිදිේව දුක්දම නස්කේනේවා ඇතිවෙලා ති කැමති දේවලින් කියලා බුදු පියණන් වහන්සය හනෝ. පිමත්න තාතැනක මෙහම දේශනාව කරන ද දැන් ඊට කලින් මඟට කියන්නඕනේ දෙැම් බලන්ඩක එතනම තමන්ගේ අම්මා තාත්තා අදීකොට ගත්ත සමීපතමයන් ඇතිවුණ හම දැරන දුක ගැන කතා කරන්නේ. එනක් සමීපනි සයිදුක නතුව අම්ම මරච නිසාන්නය වේ මකොද ලෝකය අමලවන තර මැරලවනේ තාත්තලවන තර මැරනවනේ හැබයි ඒ ගැන ඔබටත් මටත් ගැටලුවක් දැන නැහැන. එත්ම වෙන අම්ම කෙනෙක් තාත්තකෙනෙකින්ව ඒ ගොල මරුණොත්තමයි දුකහිතෙන් එනම් මවක් මරණයට පත්වීමන මේ තියෙන ගැටලුව ඒම මගේ වීමයි ගැටලුව ඒමවටම ප්‍රියකිරීමයි ගැටලුව දරු මැරණ එක සම්බන්ධයෙන් ගැටුවක් නෑ ඒ දරුවාට ඔබ ප්‍රියකිරීමයි තියෙන ගටලුව හරි පරිසමින් තේරුම් ගඩුව පින්ගතිම දේශනාව කියනවා එක ස්ශ්‍රියක් විවාහ වෙලා එක පුරුෂයක්ගෙන් පුරිසෙක් සමග ගියා ගයාට පස්සේ නැදයකතුවෙලා මක කරන්නේ මනිසාවාම් පුරුෂයෙන් වෙන් කරලා වෙන කෙනෙකුට දඩන ක හි මොකද. තව කතාාවක් කියනවා ඉස්සර සැවැත් නුවර තව ස්්‍රියයක් එක ඉස්ශ්‍රියයක්ක් ඥාතිකෙ දෙරකට ගිය එකඇ දෙ අපිකම විවාහ වෙලා ගිය. සිරිතානුව කොල සිරිතානුව යවාහ වනාා ඇගේ නෑදැටි මොකද කරන්නේ මේ මෙමනුෂයගෙන් අයින් කරල දෙන්නඩ දන කිය කල්පනා කර කල්පනා කරලා මොකද කරන්නේ ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඇතකොට ඇත් ඒ සාම්පපුරිෂයාට එච්චර කැමති නෑ. ඊට පසේ මොකද කරන්නේ එයා තමග සාම්පුරිෂයාට කියනවා මේ නෑයෝ ම ඔයාගෙන් වෙන් කරලා වෙන කෙනෙකොට දෙඩ හදන්නේ මේ මමත් ඔයාට එච්චර කැමති නෑන කියලා කියනවා. එතකොට ස්ම් යාමකද කරන්නේ ආය දෙයක් කරගෙන තමන්ගේ බහරියාව දෙකට පැලන විදියට කපලා තමනුත් බඩ පලාගෙන දෙන්නම පරලොවදී හම්බෙමෝ කියලා එකට හම්බෙමු කියලා මැරුණු පේනවානේද එයාට තියෙන ප්‍රීමණක් බව නිසාහටඒ මරන්ඩත් පුළුවන් එයා මරාගෙන තමම් මැරෙන්්ඩක් පුළුවන් ර මැණ සතුට ද ෑනේද මැරැන්නේ දුකට මෙරන්න පීඩාවට මැරන්න මානසික වේසට පේවනද ප්‍රියමනාප දේවලින් ඇති වෙන තත්වය පින් අත්නී දැන් හිතන්නකෝ දැන්වය අපි අපේ ජීවිතවල ඕන තරම් මළගවර්වල යනවනේ දෙ මළගෙදර හිතන්න මළගෙදර ගිහාම මිනි පෙටිය ගාවම කෑගක හඬන පිරිසකුත්තින්නවා. ඒවගේම ටිකක් වැඩ කරන පිරිසකුත්තින්නවා. අපිතමය ගෙදට එනවා ගමේ මිනිස්ස එකගරන්ට ලොකුදුක්න ගොලු විතේ අල්ලනවා හකොල්ලු වැඩ කරනවා හෙමන ඒගුල් විහිලු තහලුත් කරගන්න ඇ පහලියයට ගිල්ල. තුට මළ ෙරට ගොඩවෙලන ගමේ ප්‍රභහන් ඔොය අපිකීමකෝ ගමේයින්න අම්යම්. ජන දහර හ මහජනය ජිතෝ ගොල්ලන් ඇල්ලන යතුකමට තමන් එක තියන සම්බන්ධතා පත්ත කනයන්න ලන හින්දරයවා යෙගුලන්ට එගොලු වෙනම කණඩායමක් අපිමයි මලගේ ඉස්සරහ යනවා පාරයන ිනිස් ගොල තවත් කඩයක් අ පාර්යන මිනිස්සුන්ට කවරුවරි මැල්ල කියට දුකක්ත්වය නොද නෑ. අ ඉන්දලා හිටල ඇවිල්ලයන්න මහජනී යුජිතයෝ සහ ෝය කියන ප්‍රවහන්ට ප්‍රශ්නති නොද නෑ ගොලු වෙන් යුතුකට මො පෙනල අපි කියමු. එතකොට න පි ද පිතු දව ර සක ති යාට මරණන සම්බන්ධ ප්‍ර්නයක් නෑ එඒ ම ගිහින්ගිහිම් බලන්නකු පෙට්ි ගම ෙක් නටම ප්‍රශ්න තියන්නෙක එමන ත පෙට්ි ාව නැන් ැරිච්චි නක ලංඟමක නටකම ප්‍රශ්ණ යෙන්නේ එනං ප්‍රශ්නයට හේතුව ලංවීම නේද. එනම් ඔබයාමකට ප්‍රිය කරන්නේ කෙතරම් කෙතරම් බරක් යොදලද ඉත්තරම්ම බරකින්ගට දුක දෙරනු ඇති. ඔබේ අම්කිසිවට කොතරම් ප්‍රමාණයක් ආදරිදැ මනිස්සු කියන්න මංවාට මෙච්චරක් ආදරේ ඔච්චරක් ආදරරිද ආදරයේ අහස තරං හිමනිිකෙන් ආදරරි පොලොව තරං හිමිනිකයන් ආදරයේ සවිර තරන් එන ඉති මතකතියාගන්න අහස තරම් ආදරී නම් කාටහරි අහස තරන් දුක් ලබෙනවා කියලා. කවරුවරි පොලෝ තලේ වැලිකට ගානි කාටහරේ ආදරෙ නම් පොෝ තලේ වැරි කට ගනේ දුක්හම්බෙනවා කියලා කවරුහරි හිතනවනන්යා මහසයුරේ රලපෙළගානයටට අදරයි කියලා එනම් මහසවුරේ රලපෙළගානේම දුක්හම් පෙරකල මත්ක තියාන්නට. එ ලවීම ලංවුණන කොච්ච ප්‍රමාණයකටද දුකච්ච ප්‍රමාණිකට තිර. ලවීම ප්‍රමාණය මත දුක අඩු වැඩි වෙනවිදිය. ඉති මේතිික අහලා දට පැහැදිලි වනාා නාලි ජංග ්‍රාහ්මණය බුදුපයාණන් වහන්සක වචනය සතු අනුමෝදම් වෙලා ඉතිර නැගිලා මල්ිකාදේව හම් බැනකි හිල්ල සියල්ලම කිව්වා. මල්ලිකාදවේ කොස රජතුමාට කිව රජතුමන වජරි කුමරයට ප්‍රියයිද කැමතිද ඕ මේ ල්ලිකාේ තිම වජිකුමරියමට බොහොම ප්‍රියායිනි කියෙකවද රජවරුන් ටෙම කුමරිකා අන්තප පොරිි ගොඩක්කිදල තිනේ කියැන මේ අතර ප්‍රධානකු මාරිකාව. වජරිකුමරිය මැරුණොත් මෙහන් ගියුත් ඔබට මොකද හිතෙන්නේ. ඔබට දුකහිතන මද. ඔ ඔබට අඩන්න හිතනෙන ඔබට වහසක්තයනවාද. මල්ලිකාවෙනි මොකක්ද මේ කියන්නේ මල් වජදි මැරනුත් හරි වජරිම මෙහෙන් ගියුත් හරි මගේ ජීවිතත් වෙනස්සෙයි. මං කොහොමද අඩන්න තුවෙන්නේ මංකොමද සෝග කරන්න තුයින්නේ මංකෝමද සිතතව ලක් ගන්න තුවන්නේ බද පස්සේ මල්ලිකාකිව්වා රජතුමනි සියල්ලම දන්න දකින ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෝක පරිදේව දුක් දෝමනස්ස උපා අයාස කියන මේවා කැමතිදෙන් හට ගන්නවා කියලා මෙන්න මේ නිසා තමයි දේශනා කර කියලා අයත් න ඊළඟ කුමරිය ගැන රජතුමනි මොකද හිත වාසභකත්තියාට ඔබ කැමතිද ඕ මල්ිකාම ගොඩක් කැමති මල්ලිකා අහනවා මලික අහනවා ඉළඟට ඇය අහනවා මේ වාසභකත්තියා ඔ උච්චර ප්‍රියයින්නේ ය මැරුණුත් එය දාළගයුත්ගේ ජීවිත දෙෙනස්සේ මල්ලික පේනවා නේද රජුම කියනවා සෝක පරිදියව දුක් දුන්න සුපායාස මේ ඉතිං නූපදීද කියලා ජතුම ඒ එකක මයි කියන්න සියල්ල දන්නා බුදුපාණන් වහන්සේ දුකවපදින්නේ කැමතිදේ නිසා කියලා වධාරපයක මොන්නු තරං ඇත්තයිද කියලා. ප්‍රජතුමනි විඩුඩබ කියන සේනාධිපතිය කකෝමදබට ප්‍රියයිද මල්ලික ඔවු විඩඩබ සේනාධිපතියටටම බොම කැමති. බලුටබ මැරුණොත් දාළගියුත්. අර විදිටම රජුත්තර දෙෙනවා. මල්ලිකා බිඩුඩබ නැතිවනොත් මංකොම දන්නේ සෝක පරිදිව දුක්දුම්න සුපායාසකය නවා උපදිනයක් ගන හඬ දෙයක්ද කියලා ඒක තමයි රජතුමන මම කිව්ේ සම්මා සම්බුදූරු බොරු කියන්න නෑ කියලා පැදිලිද රජතුමා කියන්න ඔබ මට්ට ප්‍රියයිද කියලා හන කවධහන මල්ලිකා ඕමලික මංක ට බොහම ප්‍රියේ මං ඔබට බොම්බ ආදරයි මරනොත්හෙ ොට ොද වෙෙන්නේ. අ බොදාලගත් මොකද වෙන්නෙ කිෙලව. මලිකා මට ෝ යනතු ඉන්න බෑනේ මංකෝමද ජීව අත්තවෙෙන්නේ. ඉතින් ඉතින් සෝක පරිදිව දුක්දුන්නස් උපයා ඇතිවෙනක පුදුමේ අදද මට කියලාන. ඒක තමයි රජතුමන මම කිව්ව සියල්ල දන්න ලෞතුරා බුදුූරු දේශනා කරන්නේ ප්‍රිය මනාප දේ න් දු ගෝප දින වා කියලලාො ෝකට තමයි. මද රජතුමන මේ කසිී රට කොසොල් ඩට මේ ඔබට ප්‍රියායිද ඔවු මල්ලිකායිඉති ඒවාග මම පාලනය කරන්නේ කසිී කොසල් දෙරටහි ආනුභාවය ඒවග ගන ධනයනේේ අපි පරිභෝජනය කරන්නේ ඒවගේ තියන කසි සලු අදින්න ඒවගේ තියෙන සඳුන්තමයි ආලේප කරන්නේ ඒවගෙන් ගන මල්තමයි අපි මේ පලදින්නේ රජතුමනි මේ පස රටයි එකොසල් රටයි අතාරඩ වුනොත් ඔට හතුරුවන්ට අයිති වුණුත් ඔබට දුක හිතේද කියලාන පස්සෙ රජයඋත්තර දුන්න ඒ රටවල් දෙක නැතිවුණොත් ඉතිං මේ මගේ රජගමත් නෑන ඉතින් ඔය කියන තත්ත්වයක් ඇතිවෙන එක හන්ඩත් දෙයක්ද කියලා පේනවනේද ත අප මෙතෙක් කෙලා කතා කරන්න පින්වත්න්නේ පණ තියන තියන ්‍රිය ාප දේවලින් උපදින දුක් ගැන දැන්කතා කරන්නේ පණනැති වස්සු පිළිබඳ. එකන කියන්නේ පින්වත් ඒකන ලෝතුරා බුදුර දේශනා කරන්නේ ක්ලේස කාම වස්තුු කාම. ඇැ මේ ලෝකයේ මිනිසු කෑැමති දේවල් දේවල් වලටක් කැමති ඒ දේවල් නිසා හටගන්න සිතුම් පැතුන් වලට කැමැති ප්‍රේ නාප සිතු. ඒ ඇැතුලින් තමයි මේ සංසාර කතාව සකස්සේලාතියෙන්. ඒ අපට තේර නේදති තරන්න. නමුත් තේරුම් ගන්නාතාක් කල් නිවන්දකින් බැරිතරන් දුකින්ම බැරි තරම්. ඒකන රජතුමනනි මම කියන්නේ. ප්‍රියමනාපදේ නිසා සෝක පරිදව දුක්දුම් නසපදනවා කියලා අන්න එකතුකොට තමයි රජුට්ට තේරුණේ මල්ලිවනි බොහෝම පුදුමයි අච්චරයම් මල්ලිකේ භූතාම් මල්ලිකේ බොහෝම පුදුමයි අශ්චර්යයත් භූතයි අඒ වෙලාවේ අජතුමා කියනවා ඒ භාග්‍යතුන් වහන්සේ ඉතාමත්ම විශිෂ්ට වූ ලෝතුරා ප්‍රඥ්ඥාව මේ ලෝකෙද විශිෂ්ට ලෝතුරා ප්‍රඥ්ඥාවකින් මේ ලෝකෙ දැනගත යුතු යමකිිසි දෙදයක් තියෙනවාද ඒ සියල්ලා බෝධකොටගෙන දකිනවා කියලා මටදැන් තේරනවා. පංගත ලෝතරා බුදු වුවනට අබුද කරගන්න බැරිවෙච්චමක් අ තිතරුුණාැ කියෙනවනේ. යාාවං්ච සෝ භගවා පඥ්ඥාය අති විච්්‍යය මන්යේ යාාවංචි සෝ භගව ප්ඥායේ අති විජ්්‍යයේ ම්්‍යයේ පස්සති මේ ලෝකෙම ප්‍රඥ්ඥාවෙන් බලන්ඩ දෙයක් තියෙන නම් මොද පින්වත් ප්‍රඥාව නැතුවන අපි ලෝකද බලන්නේ ප්‍ර්ඥාවෙන් බලන එකයි ප්‍රශඥාව නැතුව බලන එකයි දෙක් දෙන් සාමාන්‍යය ජීවිතය ගත කරන නිස ෝකදය බල ප්‍රඥාවේ නෙවේ නිසාන ඒ මගේ අම්මයි මගේ තාත්තඒ මගේ මගේ පවුලි කටේ තමයි මගේ බඩු මුට්ටු ෙවල්ලොලඉතම මගේ සල්ලි වගේ හැගී උපු දන්න දැන් කියනම ගේෙලිතන්ඩෙපා කියලන මේ ලෝක පැවත්මට හමිතන් වෙනවා නොමුත්දැ එක සැබවින්ම පිළියාරගෙනිඉන්නේ. ඇත්තටම ප්‍රඥ්ඥාවෙන් බලන්න ඇති නිසානේ ප්‍රඥාවෙන් බැලුවොත්හෙම පංචස්කන්දය ඇතුළේ මවක් පියෙක් දුවෙක් පුතෙක් බිරිඳක් සැමයෙක් ආදරණීය කෙනෙක් පෙන් විදිහයක් නෑන ඒ බොහම ගැම්ුරවේරණය අප වෙනම සූත්‍ර දේශනාවකින් කතා කරන්න ලෝන එක පින්වත්නී බුතු කරගණන්න මනොහරතියනවා නගේ සල්ල බෝධ කරලා දකිනව කියලා මංහිතනවා. රජතුමා කොච්චර සතුරුනාද කිවත් පිරිවත්න මල්ලිකා එන්ඩ අතපා හෝදන්ඩ තින වතුරගෙන්්ඩ කෙලකිවා. මුණ අතපයි සෝදගෙන ු බුදුරජාණන් වහන්සේ මුණග හෙන්න්ඩයනවා. දොහොත් මුදුන් දිල නමස්කාර කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරි ප්‍රීතිවා්‍ය ප්‍රකාශ කලා තුන් මතාාවක් මොකද. නමෝ තස්ස භගවුතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා. පිංමත්න බුදදු කෙනෙකුට නමස්කාර කරන එකත් පුංචි වැඩක් හෙමනෙවෙයි. අ මිලින්ද ප්‍රශ්නයේදී මිල්ලුඳු රජු වහනවා නාගසයෙන් හාමුදුරුවන්ගෙන් ජීවිතේ. බහෝ පිින්කන් නොකරපු මනිස්සුත් මරණොට පිරිත් එෙහවා බනය බුදුගුණ වන්දනා කරලා බදුගුණ හල සුගතියාව කියලම හලාලති නොහෙම වන්න පුලුවන්ද කියලා. ඒලා උන්න්නන්සේ පැහැදිි කරනවා නැවකට කොච්චර ඩ පැටව්වත් අයට ය නවගේ තමයි මේ බුදුගුණ මනිසිකාරකයන එක සෙසු මනසිකාරවලට වඩා බොහො වෙනස්ස එක. එකහරි ශක්තිවන්තයක ප්‍රබල එකක්. එක නිසා යි මට්ටකුඩ්ලිී වැනි චරිද වෙන කිසිදු කුසලයක් නොකරට අත්. ඒ සිතිවිල්ලම ඔහු දෙව්ලවගෙනන්ට තරම් ප්‍ර බලවුණු බව. එනම් ඒ බුදුගෙනෙකට නවස්කාරනවා කෙනෙකක්ත් පුංචි වැඩක් හෙමනවෙයි පිින්මත්නිය. ඒකන ඔබට කියන්නේ දවසට දෙවතාවක්වත් අඩුගානේ බෞද්ධගෙදරක නමෝතස්සව භගෝත, වරහතෝ සම්මා සම්බුද්ධස කියන්න කියලා. දෙවියන් පවාසාදු කියයි. බබුන් පවාසාදු කියයි. ඔබට මේ සංසාර කතාව නවතා දැමීමට මග පාදන්න. ඒ සිතිවිලි ඒ උතුම් පුන්නෙ මහිමය උපකාර වෙහි